අවසක මේ ආදරයගෙන දොස් නගයි ඔබහට ඔබගේම ඔය හිත වාරණා මතකය මුළු ජීවිතේටම නැවතුනත් මා ළඟ අපගේ නොවේ අප හිමි වුණත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ තනි වුණත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ පනට නම දෙනවා නම් ඒ ඔබමයි දියුරන් නම් දෙමට නැතත් නැවතීමක් තේරන්නේ ඔබ පිළිගන්නම් පනට නම දෙනවා නම් ඒ ඔබමයි දියුරන් නම් දෙමට නැතත් මනේජ් ආව ගොඩක් ආදරෙන් අපි හිරු ටොප් 40 වලට පිළිගන්නවා ඔයාව ටොප් 40 වලට ගෙන්නන්න කියලා දන්නවද කොච්චර කල් තිස්සේ වගේ ෆෑන්ස්ලා මට බල කරාද කියලා මමත් ගණන් ඉස්සුව පොඩ්ඩක් කල් දීලා මොයි ස්තුතියකේ ආයුබෝවන් හරිම ආසාවෙන් ආවා මොකද මමත් දැන් හිරු පවුල දරුවෙක් ඉතින් හරි ආසාවෙන් සහභාගී වෙනවාද ඉතින් කොහොමද මේ දවස්වල කොහොමද ජීවිතේ ගත වෙන්නේ ඇත්තටම මේ හිරු ස්ටා වේදිකාවත් එක්ක ලැබුණු ආදරයත් එක්ක හිතා ගන්න බැරි තරම් කාර්ය බහුල වෙලා තින්නේ ඉතින් එයාලගේ ආදරේ ඉතින් මේ වෙනකොට සැහෙන ප්‍රසංග වෙඩින්ස් ඒ වගේම ඉන්ඩෝ ෂෝස් සැහෙන ප්‍රමාණයක් දිනපොතේ ලියවිලා තියෙනවා මේ නිදින් නැතුව මේ ඉන්නේ ඉතින් හිරු නිසා ලැබුණු සම්පත් තමයි හරි දැන් මනේජ් දැන් ගොඩක් කට්ටිය ඔයාගේ සින්දු වලට එතකොට වා හිරු ස්ටා වේදිකාවේ කියපු සින්දු වලට ඒ හැම දෙයකම ඔයාලට ගොඩක් ආදර කරනවා ඒ වගේම ඔයාගේ හෙයා ස්ටයිල් එකට තියෙනව නේද මෙන්නමම වෙනමම මේ ප්‍රතිචාර තියෙනව නේද ඔව් සෑහෙන පොඩි දරුවෝ ගොඩක්ම සහ අම්මලට කියනවා මේ අම්මලට කියනවා ලෝම කොණ්ඩේ වවන්න බෑ කොණ්ඩේ කපන්න බෑ කොණ්ඩේ කපන්න මේ මනේජ් අයියා වගේ මනේජ් මම වගේ කොණ්ඩේ වවන්න ඕනේ කියලා ඒකත් අපේ ගල් වලින් කියන කොණ්ඩේ කපන්න කොණ්ඩේ කපන්න අම්ම බයිනවද අම්ම නෙමෙයි ඉතින් සමහර ළඟ මගේ වයිෆ් ආදරණීය සමල්ලාට කියනවා කොණ්ඩේ ටිකක් කපෝ උනේ ඉතින් මේ දැන් මේ ඉමේජ් එකක් ඇදලා තියෙනවා මට මේ කොණ්ඩෙත් නිසා සහ හැකියාව නිසා ඉතින් මේ දෙකම පවත්වාගෙන යන්න ඉතින් පොඩ්ඩක් හිමීට ඒ වගේ මග ඇරලා ඉන්නවා බර බර දාන කට්ටිය ගෙන්නේද ඕ සෑන මේ කියන්නේ ගොඩක් අය කියන්නේ කොණ්ඩේ තියන් ඉන්න කියලා ඇඳලා හිටලා එක්කෙනෙක් දෙන්න කියනවා අර මං කොණ්ඩේ කොටර කපන් හිටියා කාලේ ඒක ලස්සනයි ගොඩක් ඉතින් මට ඒක ඒ බලන් මට හරි ආසයි මේ හෑන්ඩ්සම් ලුක් එක බලන්න මනේජා කොණ්ඩේ කොටර කපන කොහොමද කියලා මොකද මම බලන් දුන්නා දැන් අවුරුද්දට ෆොටෝ එකක්වත් නැද්ද තිබුණා ෆෝන් එකේ ෆෝන් එකේ තිබුණා හරි එහෙනම් අපි දැන් YouTube live එකකුත් යනවනේ ඒ live එකේදී ඔන්න මනේජ් කොණ්ඩේ කපපු කාලේ එයාම කියන විදිහට එච්චර ලස්සනද කියලා බලමු ඒ වගේම මට අපි YouTube live එකක් යනවනේ යන වෙලාව අපි කියනවා ඊට කලින් ඔබට චුටි වැඩක් කරන්න තියෙනවා Hiru FM අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න මොකද හැමෝගේම ඉල්ලීම තිබ්බ කෙනාවද ගෙනාවා ඉතින් ඊට පස්සේ අපි ගොඩක් ලස්සන දේවල් කරනවා ඒ දේවල් බලාගන්න ඔබට පුළුවන්කම තියෙනවා Hiru FM අපේ YouTube channel එක subscribe යම් අවස්ථාවක කැපකිරීමක් කරන්න උනා මගේ ආදරණීය සහෝදරයෙක් වෙනුවෙන්. ඒ කියන්නේ මොකද? ඔව්. පළවෙනි හිරුතරුව. අපි දෙන්න එක සංගීත කණ්ඩායමේ හිටියේ. ඉතින් හිරු ස්ටාර් සීසන් 1 එකේ අවසාන 100ට තේරෙන දවසේ අපි දෙන්නම එනවා තරගෙට. ආවහම එදා සංගීත කණ්ඩායමට ප්‍රසංගයක් තියෙනවා. ඉතින් දෙන්නගෙන් කෙනෙකුට විතරක් තරගය තෝරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවේ මම මගේ සහෝදරය වෙනුවෙන් කැපකිරීම කළා. වාව් මනේජ් එක නම් මාරයා කවුරුත් මං හිතන යාළුව වෙනුවෙන් එහෙම දේවල් කරන යාළුව අනිත් එක දැන් මංගල හිරු ස්ටාර් සීසන් 1 එකේ කිරුළ දිනාගත්ත කෙනා සතුට ඒකමයි ඒකනේ නනේ වලනේ යාළුවෙක්ගේ දිනුවක් දැක්කලා යාළුවෙක්ගේ දිනුවක් වෙනුවෙන් කැපකිරීමක් මෙච්චර කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මං හිතන්නේ හැම වෙච්ච පළවෙනි වතාව මේක මමත් ගොඩක් සම්මේදී වුණා ඒකට නම් ඇත්තටම ඒ වෙලාවේ ඇත්තටම මට මොකද හිතුනේ ඒ කියන්නේ කොහොමද වා එහෙම තරගේ
අතල් එද්දි මම බස් එක නැගලා හොඳට වැඩුවා මොකද මගේ තීනයක් තිබුණා සීසන් 1 එකේ නමුත් සීසන් 2 එකේ මගේ ඉන්නේ නැහැ වුණා ඒකනේ ඒ කියන්නේ දැන් ඔයා ඒ කියන්නේ මෙතන හිරු එකට ඇවිල්ලා ඒ තරංගේ 100 වෙනුවෙන් මොකද මටත් දැන් අහන්නේ මොකද කියලා මට හිතාගන්න බැරුවා මං ඉන්නේ මං අහන්නේ දැන් කොහොමද සිද්ධ වුණේ කවද්ද ඔයා දැනගත්තා ඔයාට එහෙම දෙයක් එහෙම කරන්න වෙනවා කියලා එදාම තමයි ඒ කියන්නේ එදා තරංගය අවසන් සීල සිලෙක්ට් වුණාට පස්සේ අපි රෑ 8 වෙනකන් ඉන්න ඕනේ කියලා කිව්වා ඉතින් ඒ වෙලාවේ තමයි ඉතින් තීරණය කරන්න උනේ අපි කියන්නේ මංගලයියත් මමත් ආවා එන්න ගෙදර එන්න මං ඉතින් මගදී මංගලයිට කිව්වා එක්ක මංගලයි ඔයා ගේම් එක ගහන්න මම මේ ඊළඟ පාර ට්‍රයි කරන්නම් කියලා මම මංගලයිට කිව්වා මුනි කැමතුනේ නෑ එයා ඊට පස්සේ කොහොම හරි යව්වා අන්තිමට ඉතින් කිරලා දිනලා තමයි නැවතුනේ එදා මොකද හිතුනේ ඔයා බැලුවද ඔයා ගෙදර ඉඳන්ද බැලුවේ තරගය ගෙදර ඉඳන් බැලුවේ මේ නෑ මං ආවා මංගලයේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් බලන්න මං ආවා සංගීත කටයුතු වලට මොනවා හරි වුණත් තමයි මිස් උනේ ඉතින් ඉදිරියට යන්න යන්න පියවරෙන් පියවර සෑහෙන සතුටක් දැනුණා මගේම සහෝදරයෙක් වගේ ඉතින් එදා මංගල කිරුල ගනිද්දි මනීෂ්ට ඇත්තටම මොකද හිතුනේ මොකද ඔයා කරපු ඒ කැපකිරීම ඉඳ තමයි මංගලට මංගලගේ දක්ෂතාවය තියෙනවා ඒක හිමම තමයි නමුත් අතන ඔයාගෙන් ලොකු හෙල්ප් එකක් එයාගේ ජීවිතයට ලැබුණා ඒ කිරුල දිනා ගන්න සෑහෙන සතුටක් දැනනවා කිය ඒ කියන්නේ කඳුළු ආවාස රැස් වලට මොකද මම නෙමෙයි කැපකිරීම කියන්නේ කැපකිරීම කරපු යාළුවෝ ඉන්නවා මංගලයි වටේ සෑහෙන කැපකිරීම කරපු ඉතින් ඒ හැමෝගේම ආදරයත් එක්ක මංගලයියා ලංකාවේම ජනතාවගේ තරුව වුණා සෑහෙන සතුටක් දැනන එදා අද ඊගෙන ගෝ ඇත්තට මමන් කියම සතුට වෙනවද අම්මෝ ඔව් අදටත් මංගලයි ප්‍රසංගවලදී හම්බෙනවා ඊයේත් හම්බුණා ඉතින් සෑහෙන සතුටේ හම්බුණාම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපිට හරි ඊළඟට ඔන්න දැන් පළවෙනි පාරේ හීනේට යන්න බැරුණ හින්දා මනේජ් තීරණය කරනවා හිරුස්ටා සීසන් 2 එකටත් එන්න කොහොමද ඒ ආපු ගමන අන්තිම හරිය වෙනකම්ම ආවා අවසාන මොහොත වෙනකම්ම සටන් කළා ඒ කියන්නේ ජීවිතයේ තිබුණ හීනයක් කවදා හරි මම තරඟ වලට අක්කේ දන්න කාලේ ඉඳන්ම ඇප්ලයි කරනවා මගේ හැකියාව උරගා ගන්නවා කැපෙන හැම වෙලාවෙදිම අඩුපාඩු මොකනවත් තියෙන්නේ මම කවදාවත් කැපුණු තරඟට බැන්නේ නැහැ මගේ අඩුපාඩු ටික ටික හදාගෙන අන්තිම හිරුස්ටා සීසන් 2 වෙනකොට ඒකෙන් ලැබුණා අපිට සෑහෙන දේවල්. ඒ කියන්නේ ඇකඩමිස් වලින් මම සෑහෙන ඉගෙන ගත්තා මියුසික් ගැන. ඉතින් සෑහෙන පන්නරයක් ලැබුණා සහ අවසානයේ මම කවදාවත් ශාස්ත්‍රීය ගීත ගායනා කළා නෑ. අවසානයේ මට ශාස්ත්‍රීය ගීත ගායනා කළත් මිනිස්සු මණ්ඩලය සහ ජනතාවගේ වෝට් අරගෙන 95 පන්නන්න මට පුළුවන් වුණා. ඒක ගැන සෑහෙන සතුටුයි. ඒ කියන්නේ හිරුස්ටා මේ කියන්නේ සුපිරි කිරුලට යන්න බැරි වුණත් මං හිතන්නේ ගායකෙක් විදිහට තමන්ගේ ජීවිතේට ලැබෙන දේවල් ගොඩයි නේ ඒවා මිල කරන්න බැහැ. ජනතාවගේ ආදරය මිල කරන්න බැහැ. ඒක තමයි ලැබිලා තින්නේ දැන්. හරි දැන් එතකොට ඔයා මං හිතන්නේ ඔයා දැන් හිරුස්ටා සීසන් 2 එකේ කැපුණා තෝ මම දැක්කා TV එකේ බලනකොට අපි හිරුස්ටා බලනකොට ඔයා අනිත් අයගේ ඒවත් බලන්න ඇවිල්ලා ඉන්නවා. ඔව් එනවා සහෝදරයෝ ඔක්කොම මට තරංගේ තිබුණේ මාත් එක්ක විතරයි. අනිත් අය ඔක්කොම සහෝදරයෝ මට පුළුවන් විදියට හැමෝටම උදව් කළා. මම කියන්නේ නැහැ මම නිසා එහෙම කවුරුත් දිනුවා කියලා පුංචි හරි උදව්වක් කෙනෙකුට කරලා සතුටු වෙන්න පුළුවන් හිතක් මට තියෙනවා ඒ ඇති. එකනේ බලන්නකො මේ ලස්සන හිතේ අයිතිකාරියක් ඉන්නවද කියලාත් මට දැන් උන් අහන්න හිතන අපි ඒක පස්සේ හමු මොකද ගැල් ළමයි දැන් සෑහෙන ප්‍රමාණයක් ඒගෙන දැනගන්න ඕමනාවෙනුත් ඉන්නවා ඒ හින්දා මොකද්ද අපි චාට් එකේ ඊළඟ සින්දුවට යමු මනේජ් මම ඔයාගෙන හිතපු දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මේ කොණ්ඩේ වවාගත්ත බෑන්ඩ් එකක ප්ලේ කරන මේ මියුසික් කාරෙක්ට මෙච්චර ලස්සන හිතක් තියෙනවද කියලා නේද ඇත්තටම කලාකාරයන්ට තියෙන්නේ ඇත්තටම ලස්සන හිත් තමයිනේ හීරෝ ටොප් 40 ලංකාවේ ජනප්‍රියම සින්දු 40 ලංකාවේ නම්බර් 1 චාට් ෂෝ එක අද හීරෝ ටොප් 40 අපි කරන්නේ වෙන කවුරුත් එක්ක නෙමෙයි අපේ හීරෝ පෞලි සමාජිකයෙක් එක්ක ඒ හීරෝ ස්ටාර් සීසන් 2 එකේ කැපි පෙනෙන චරිතයක් වුණු මනීජ් මනීජ් දැන් හීරෝ ස්ටාර් සීසන් 2 එකේ කාතික දුවගේ වැඩිපුරම යාළුකම් තිබ්බේ කීප දෙනෙක් ඉන්නවා ළඟම හිටියා ධම්මික ධනංජය අයියා ආගේ උදාර මල්ලි ධර්මල් ළඟම හිටියා එතකොට විශ්ව මල්ලි සෙට් එකම හිටියා ළඟ දැන් මෙහෙම හල දැන් අර ඡන්ද දැම්මඩ පස්සෙත් දාන්න කලිනුත් කියනවා යහන්න එපා ඒවා නිකන් හොඳ නැතිව කියලා අපි මම එහෙම හොඳ නැතිව කරන්න ආසයි හරිද එහෙනම් මට දැන් මගේ මේ ප්‍රශ්නට අවංක පිළිතුරක් ඕනේ හරිද මනේජ් හිරුස්ටා සීසන් 2 එකේ
අවසන් මහජ අරංගෙදී ඒ හතර දෙනාගෙන් කාටද වෝට් එක දුන්නේ ඔයාගේ? ඇත්තම කියන්න අවසාන හතර දෙනා වෙනකම්ම හැමෝටම වෝට් කරා. හැමෝටම වෝට් කරා. නමුත් අවසාන දවසේ මම හතර දෙනාට මැසේජ් එකක් දැම්මා. මගේ හදවතේ එදා හිරුතරව හිරුස්ටා උදාර මල්ලි කියලා. ඒ නිසා මට සමා වෙන්න මම අද මගේ සපෝට් එක දෙන උදාර මල්ලිට මම එක්කෙනයිනේ දිනන්නේ හතරෙන්. ඔව් ඔව් ඔව්. අනිත් හැම වෙලාවකම හැමෝම ඒ කියන්නේ දිනන හැමෝම හැමෝටම සපෝට් කරා. ඉතින් අවසාන හතරෙන් එක එක්කෙනෙක් දිනන නිසා මම උදාර මල්ලිට විතරක් එදා වෝට් එක දුන්නා සහ සපෝට් කළේ. හරි. එතකොට දැන් ඔයාලට හිරුස්ටා සීසන් 2 එකේදී ඔයාලට වැඩිපුරම අභියෝගයක් වෙච්ච කවුද තරු? උදාර මල්ලි. එයා තමයි ඔයාලට හොඳටම අභියෝගය දුන්නේ. එයා යුවෙත් මෙහෙම කරට කර ඇවිල්ලා තියෙනව නේද? ආපු දවසේ මම දිනුවා. ඒ කියන්නේ මේ එදා උදාර මල්ලිට 91ක් ආවා. මට 93ක් එහෙම තමයි ලැබුණේ. ඉතින් නමුත් ඒකයි මම එදා උදාර මල්ලිට ගිහිල්ලා කිව්වා ඇත්තටම මල්ලි මේ උදාර මල්ලි තමයි හැම වතාවෙම 90 ගණන් අරගෙන හැමපාරම ඉදිරියට ගියා. මම එදා ඒක වෙච්ච ගම මම ගිහිල්ලා මල් උදාර මල්ලිට කිව්වා උදාර මල්ලි මම ඇත්තටම හිතුවේ නෑ මේ එහෙම වෙයි කියලා. ඒ උදාර මල්ලි කිව්වා අපෝ විසුදයි එහෙම තමයි ඔයාටත් මිනිස්සු ආදරේනේ එහෙම තමයි කියලා ඉතින්. හරි. එතකොට දැන් හිරුස්ටා අතරදී ඔය රස කතා ඇතිනේ නේ ගොඩක් වෙච්ච දේවල් මොනවාද වෙච්ච දේවල් කියන්නකෝ අපිට. ඉතින් අපි tire පිටිපස්ස කතා අපි දන්නේ නැහැ නේ අපිව දැනගෙන හරි ආසයි. රසම කතාව තමයි අක්කේ මේ මයික් එකට එන්නකෝ හරි ඔය ගායකෙක් නේ මගේ පොඩක් කොයිස් එක ගේන් එක වැඩි වෙනවා. ඔව් හරි හරි වහක බලුවා පොඩ නිකන් මට දුක හිතෙනවා. ඇත්තටම මේ රසම කතාව කියන්නේ අක්කේ මේ හිරුස්ටා දැන් මම සංගීත කණ්ඩායම කෙනේ. එතකොට මට සංගීත කණ්ඩායම ප්‍රසංග වලට ප්‍රධාන ගායකයෙක් විදිහට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. ඉතින් හිරුස්ටායේ තියෙන ප්‍රෝග්‍රෑම් වල සහ ප්‍රසංගත් එක්ක පොඩි ක්ලෑෂ් වීමක් වුණා. ඒ කියන්නේ මේ සමාල්ලාරු ප්‍රසංග වලට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වුණා මම කරන්නේ මේ සමාදාස් වලට හොරාට පැනලා යනවා. සාමාන්‍යයෙන් සෙන්සුරාදී අපිට එක්ස්පීරියන්ස් එක දෙන්න මාර කැපකිරීමක් කරා හිරුස්ටා ක්‍රූ එක. අපි හවස එක වෙද්දි ඉන්න ඕනේ. මම කරන්නේ එකට එනවා නම මාක් කරලා මෙන්න හොරු නම මාක් කරලා මං හතර වෙද්දි පන්නවා උදව් කරන්නේ ඒක උදාර මල්ලි එක්ක ධනංජය දම්බි ගයියා. මල්ලි බෑග් එක පොඩක් ගෙන තියන් කීවාම මේ ටක් ගාලා පාර අයින්නට මට බෑග් එක ගෙනලා දෙනවා. ඉතින් මම එහෙම එනවා. ඒක අහු වුණා අතන. වෙලා මට දැඩි ලෙස අවවාද කළා. මම හිතන්නේ තව චුට්ටක් එහෙම වුණා නම් මම තරගෙන් ඉවත් වෙන්න තිබුණා. ඉතින් කොහොම හරි ඊට පස්සේ කොහොම හරි කැප කිරීම කළා නිති මරාගෙන කොහොම හරි ආවා තරඟෙට මෙච්චර දුර ආවා ඉතින් ඉස්කෝල යන කාලෙත් ඔය වගේ කටි පැනලා නැති ෂුවර් එකටම ඒ පුරුද්ද ඉස්කෝල යන කාලේ මනේ චෝ කොහොම චරිතයක්ද ඉස්කෝල යන කාලේ මුල්කල් නම් ගිනීමට එච්චරම දක්ෂතාවයක් නැහැ නමුත් අභියෝග තමයි අභියෝගයක් හමුවේ ඕ ලෙවල් විභාගේ මම හොඳම මම හිතන්නේ ඉස්කෝලේ දෙවෙනි හොඳම අකුණු ගන්නවා. එමකද අභියෝගයක් හින්දා එහෙම කියන්නේ? අභියෝගයක් හින්දා කියන්නේ මම කියන්නේ අක්ක කියේ වගේම හරි තාප්පේ මැරලා ගෙදර යනවා. හරියට 11 දී ඉන්ටර්වල් එක හම්බෙද්දි. ඉතින් ගෙදර එහෙම ගියාම ඉතින් ටීචර්ස්ලාට එහෙම වුණාම දවසක් අපේ අම්මා ගෙන්නලා හොඳටම බැන්නා. මේ යකානම් පාස් වෙන්නේ නැහැ කිව්වා. ජීවිතේ ඕලෙවල් නම් පාස් වෙන්නේ නැහැ කිව්වා. මං එවිලම මේ හරි අභියෝගයක් දුන්නනේ මම ඒක බාර ගන්නවා කියලා. එදා නම් හොඳටම කැප වෙලා ඔලෙවල් ඒ 7යි B එකයි වගේ රිසල්ට් එක. ඒකෙන් ඉගෙන ගන්න බැරි කොල්ලෙක් නෙමෙයි මේ. ඒකෙන් ගණන් ගන්න. අර මොකද ඒකට කියන්නේ? මොකද්ද කියන්නේ? ඒක හිතා ගන්න බෑ. කොලුකම. හරි. දැන් මේ අහනකෝ දැන් මනේ ආපු ගමම්ම අපිට ලස්සන කතාවක් කිව්වා හිරුස්ටා සීසන් 1 එකෙත් මෙයා හිටියා කියලා. ඒක තාම මං ආපෝ කියන්නේ නැහැ. ඒක ආපෝ පාරක් මේ අහන්න විතරක් නෙමෙයි බලන්නත් දෙනවා අපි. අපේ YouTube channel එකට මේ වීඩියෝ එක දානවා. හරිද? ඒක මං හිතනවා මාවත් සංවේදී කරපු ඒ කතාව. දැන් ඊට පස්සේ මට ආපෝ මතක් වුණා හිරුස්ටා සීසන් 2 එකේදී නේද මතක් කරගෙන මනේ හැමදෙස්සම බලන් ඉඳලා තියෙන තරමින් ඉවත් වෙලා යන්නද කියලා. සීසන් 2 එකේදී වෙච්ච කතාව කියන්නකෝ මට පොඩ්ඩක්. සීසන් 2 එකේදී දැන් මේ මෑතකදී වෙච්ච කතාව ඒකෙදි තෝ අයින් වෙන්න ගියානේ අයින් වෙන ගියා කියනක්කේ දන්නේ නැහැ කියන්න සෑහෙන සංවේදී හිතක් තියෙනවා කියන්නේ මටත් හිතා ගන්න බෑ ඉතින් එදා අතරම අවසාන 15 දිනාගෙන් අවසාන 12 දිනාට තියෙනවා වටේ එදා නොහිතපු විදිහට හැමදාම වගේ කොළ ලකුණු තුන මං ගන්නවා
විනිශ්චය මණ්ඩලයේ. ඉතින් එදා මට ගන්න බැරි වෙනවා. ඇයි ඒ? සමහර විට එදා ගයපු ගීතයේ භාවමය, ඒ කියන්නේ හැඟීම කියන දේ නැති නිසා නේද මම හිතන්නේ. ඔක අවුලකද වා හිටියේ, ඒ කියන්නේ ඔක හිතේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද? එහෙම නෑ. නමුත් එදා අපේ නංගි කෙනෙක් නැති වෙලා තිබුණා ජර්ම එකක් කියලා. ඉතින් ඒ හැමදේමත් එක්ක හිත අවුලෙන්නේ නැති. කොහොම නමුත් එදා ගීතය කියවුන්නේ නැහැ කියලා මම දැනුනේ. කොමාරි රතු තුනක් තමයි මට හම් වෙන්නේ ෆිනිෂර් වන්ලේ. නමුත් ජනතාව මාත් එක්කම හිටියා 72ක්. ඉතින් මාත් එක්ක අවසානයේ බැටල් එකට හිටියේ ධම්මික ධනංජය අයියා. ධම්මික අයියා කියන්නේ මාත් එක්කම ඉඳපු කන්නේ වොන්නේ එකට හැමදේම එකට ධම්මික අයියා හරි මාදරේ මට මගේ සහෝදරෙක්ට වගේ සලකන්නේ. ඒ වගේම එයා රණවිරුවෙක්. දවසක් මට ෆොටෝ එකක් පෙන්නනවා මේ අර යුද්ධ කාලේ අර උණ්ඩ වැල දාගෙන ඉන්න. ඔව්. මං හෙව අයියා ඇත්තටම යුද්ධෙට ගියාද? ඌ මල්ලි හිටියා. එතකොට ඒ වගේ කෙනෙක් ගැන ලොකු කරුත්තයක් හිතේ තියෙනවා ඕනම කෙනෙක්ගේ. ඉතින් ධම්මික අයියාට ජනතා මනාප තමයි අද ආඩුනේ. විනසුරු මනාප සහ ජනතා මනාප ඔක්කොම එකතු වුණත් 167ක් වගේ ප්‍රමාණයක් තමයි මං හිතන්නේ හම්බුනේ. ඉතින් එවලේ මට හිතුණා දවසේ ගායනනයක් බලන්නේ දක්ෂතාවය කෙසේදත් දවසේ ගායනය හොඳ වෙන්න ඕනේ. වාසනාව දින්න ඕනේ ඒකට. එදා මට වාසනාව නැති වුණා ජනතාව මාත් එක්ක හිටියා. ඉතින් මට හිතුණා ධම්මික අයියා වගේ දක්ෂයෙක් ඉතින් එහෙම අපරාධයක් කැපෙන්න ඕනේ නැහැ කියන එක. ඉතින් මම ගිහිල්ලා එවෙලේ හිතුණ දේ මට හිතුණා ධම්මික අයියාට අවස්ථාවක් දෙන්න නම් හොඳයි කියන එක. මම ඒක එවෙලේ ප්‍රකාශ කරා ගිහිල්ලා. එහෙම නීතියක් ගැනවත් මුකුත් ගැන මම දැනගෙන හිටියේ නැහැ අත්තම කතාව. එහෙම සමහර චෝදනා තිබුණා මම රඟපෑමක් කළා එහෙම කියලා. වෝට් ගන්න එහෙම කවදාවත් නැහැ. හදවතට දැනුම් දී කළා. මොකද ඒතන මටත් කියන දෙන. මොකද මම දැන් මේ මැනේජර් එක කතා කරන්න පටන් ගත්තේ අද තමයි. හැබැයි කතා කරද්දි මට තේරෙනවා මෙයා කොච්චර සංවේදී කෙනෙක්ද කියලා. ඉතින් එතකොට අපිට හිතන්න පුළුවන් එතනදිත් ඔයා මීටත් වඩා සංවේදී වෙන්න ඇති කියලා. සෑහෙන සෑහෙන. මොකද එහෙම කෙනෙක් කැපිලා යනවා කියලා දැනෙද්දි සෑහෙන දුකක් දැනුණා. ඉතින් කොහොම හරි මම අවස්ථාව දෙන්නම හැදුවේ. නමුත් ඒ වෙලේ තමයි කිව්වේ මෙහෙම නීතියක් තියෙනවා එහෙම කාටවත් දෙන්න. සමහර වෙලාවට මේ රියැලිටි වල එහෙම වෙලා නැතුව ඇති. නීතිය වෙලේ හැදුවා දන්නේ නැහැ. එහෙම දෙන්න බෑ කියලා කිව්වා. අවසාන වශයෙන් මගෙන් සාරංගයෝ ඔයා මේ අවස්ථාව දෙන්නේ හදවතින්මද කියලා මං කිව්වා ඔව්. මොකද ඒ වෙලේ මම හිතුවා ධම්මිකයට අවස්ථාව දෙන්න ඕනේ කියලා. නමුත් ගෙදර ආවට පස්සේ තමයි කෝල් එන්නේ යකෝ ඔබට පිස්සුද මේ අවස්ථාව දෙන්නේ එහෙම. මේ කියන්නේ මට ආදරය කරන මිනිස්සු මට බැනගන්නවා. හැබැයි ඊළඟ වටේදී මම ආයෙම ඔප්පු කළා. ඊට පස්සේ තමයි මාව වෙනුවෙන් නුනුපන් කුමාර ගීතය ගැව්වේ. එදා හොඳම කමෙන්ට්ස් ජනතාවගෙන් සහ විනිශ්චය මණ්ඩලෙත් හොඳම කමෙන්ට් ලැබුණු ගීතය. ඊට පස්සේ සතිය තමයි ගායනා කළේ. හරි, අපි දැන් පොඩ්ඩක් සම්මීති උණ හින්දා කතා කරපුවා වැඩි උණ හින්දා අපි දැන් සින්දුවක් කියමු. මොකද කියන්නේ සින්දුව? දැන් අර මේ කමෙන්ට්ස් තිබ්බනේ YouTube channel එක. අන්න හරි කියමු. මේක මේ හිරුස්තා වේදිකාවත් එක්කම රිලීස් කරපු ගීතයක්. ආහහා. මේක සෑහෙන ජනප්‍රිය වුණා. අපි ඒකත් කියමු. ආහ්. මා මතකේ නැදේවා ඔබේ සිනහේ දැනේවා එම මොහොතක්ම පාසා ඔබේ සෙනෙහේ දැනේවා සදකල්ම නැහැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරියාදේ මං සත්තයි හරියාදේ මං සත්තයි හරියාදේ මං නෙතු කඳුලක් නොවේවා හිතරිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබේ සෙනෙහේ දැනේවා සදා කල්ම නැහැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරියාදේ මං මනේජ් දැන් මට කියන්නකෝ ඔයාගේ සිංහයාගේ කොණ්ඩේ එක්ක තියෙන අර රස කතාව. දන් දුන්නා නෑ මෙහෙමයි.
දැන් කොච්චර කාලද කියනකෝ ඔය විදිහට කොණ්ඩේ හදන්න පටන් අරගෙන දැන් මේකට ඇති අවුරුද්දක් අවුරුද්දක් ඒ කියන්නේ හිරු ස්ටා වෙනුමෙන්ද ඔය වගේ ස්ටයිල් එකක් වා කරේ නෑ මේක එහෙම නෙමෙයි නමුත් මම හිතුවා කොණ්ඩේ වැවුවාම ඉතින් පොඩි එකක් තියේ කියලා ඇත්තටම හිරු වුණා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටැලන්ට් එකට ආදරය කරන අය තමයි ඉන්නේ ඔව් නමුත් අර පෙනුමත් බලනවනේ එකපාර අර මතක් වෙන පෙනුමක් ඉතින් මිනිස්සු අඳුරගත්ත කියන්නේ නේ සහෝදරිය මට දැන් ඉන්නේ කොහොමරි කැමති වුණේම නෑ මුලින් එයා කැමති වුණේ නෑ කොණ්ඩේ ඔහොම කොහොමරි මාස 3ක් 4ක් පස්සෙන් ගිහලා කොහොමරි කැමති කරගත්තා එහෙම කැමතිලා දැන් ඊට එහා පැත්තේ ප්‍රශ්නේ තමයි ගෙවල් කැමති කරගන්නේ කොහොමද කියන එක එතකොට මියුසික් කරනකොට නිකන් රස්තිය ආධුකාරයෙක් වගේ එහෙම කොණ්ඩේ වල රැවුල වල ටැටු ගාලා එහෙම තිබුණා පොඩි අකමැත්තක් තියෙනවා ගෙවල් වල නෑ කියන්නේ ඉතින් කොහොමරි තාත්තා කැමති වුණේම නෑ එයාලගේ මට වැඩිම දෙන එයා කිව්වා දැන් මේක අකමැති වුණොත් කරන්න දෙයක් නැහැ මේ දෙපැත්තට වෙලා ඉන්න වෙනවා මම ගෝ කැමැත්ත ගන්න දැන් මොකද්ද මම කරන්න ඕනේ මට ඕන දෙයක් කියන මම කරන්නම් කියලා හරි මම ගෝ කොණ්ඩේ කපන්න කොණ්ඩේ කපලා ඇවිල්ලා තාත්තෙන් අහලා බලන්න කියලා දැන් මම කල්පනා කරන දාහතේ මොකද්ද හරි ආසාවෙන් ආපු කොණ්ඩේ දැන් කෙල්ලද කොණ්ඩේද නෑ නේ කෙල්ල වටිනවනේ කොණ්ඩේට වඩා නේ ඉතින් කොණ්ඩේ කැපුවා කොටටම කපලා ඒ ගිහිල්ලා තාත්තෙන් ඇහුවා මුල් දවසේ කැමති වුණෙත් නෑ කොහමද ටික කැමති වුණා දැන් අද වෙද්දි මම හිතන්නේ මේ එයාට වඩා මට ආදරේ තමයි තාත්තා එහෙම තමයි මාමණ්ඩල වරුවට මුලින් දැන් ඉතින් මේ මට මගේම තාත්තා වගේ තමයි දැන් මේ කසාද බඳින්න යන කීවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් මගේ අපේ හරි අමාරුයි දාන ප්‍රශ්නයක් ඉඳලා ඇහුවා දැන් මතක් කරන්න ගැල්ලොමෙට කිව්වේ කීවෙනියද කියලා මතක් කරලා හරියට කියන්න නැත්තම් ඉවරයි මම ඇත්ත කිව්වා ඇත්තම කතාවක් කියා මීට කලින් ඇත්තම කියන්න අවුරුදු 6ක ආදර කතාවක් තිබුණා සමහර විට මට සල්ලි නැති නිසා දුප්පත් නිසා සහ හරියම මං ජොබ් එකක් නොතිබුණ නිසා අකමැති වෙන්නේ නැති කමක් නැහැ ඉතින් ඉන්නවනේ කොහේ හරි දැන් ඉතින් බලන් ඇති ඔයාට ඒ කියන්නේ එයාද ඔයාව දාලා ගියේ ඔව් දාලා යද්දි මොකද කියපු හේතුව ඒ කියන්නේ වෙන FA එකක් පටන් අරගෙන ඉතින් ඒ කියන්නේ ඔයාට කොහොමද ඒක අහුනේ හවුනා කියන්නේ මේ මුලින් බොරු හේතු කියලා මගේ ඇරියා බලන්නකෝ මමත් මේ යාළුවෙක් කගේ අහනවා විස්තර ඔව් නෑ කවුරු නෑ මුලින් එහෙම මගේ ඇරියා ඉතින් මට තේරුණා ඊට පස්සේ කිව්ව ඇත්තම එහෙම කියන කින්නවා කියලා දැන් මොනා හිතනවද ඇද්ද ඔව් ඉතින් දැන් දන්නේ නැහැ කියන්න මම තේරුම් ගත්ත පාඩමක් ජීවිතේට ගත්තා මම හිතන්නේ බූට් කප් කොල්ල උන තරම් ඇති මේක අහනවා ඇති වැටෙන්න එපා ජීවිතේ නැගිටින දවසක් ඇයි ජීවිතේට හරියනම ගැන හම්බෙන දවසකුත් ඇයි මට අද හම්බෙලා තින්නේ හොඳම කෙනෙක් චරිතය අතින් හරිම හොඳයි මට බය නැතුව ඕන දැනක එක්කගෙන යන්න පුළුවන් හරිම අහිංසකයි ඉතින් එයාදී මට මගේ ජීවිතේ තරම් වටිනවා දැන් ඊට පස්සේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලයිට් යා නෑ කියන්නේ කනහන්නේ ඉතින් මේ දැන් ඉන්නේ මගේ ජීවිතේ වගේ ඉතින් මරණ කම්ම හැම ආත්මෙම මම ප්‍රාර්ථනා කරනවා එයා මට මගේ ලැබෙන්න කියලා ඒ ආදරේ ටැස් වහකටම වදින්න එපා ලස්සනට වෙඩින් එක අරගෙන ලස්සනට වෙදෙන්ඩට ඉන්න ලැබේවා මං හිතන්නේ ඔයාගේ මියුසික් ලයිෆ් එකටත් සපෝට් එකක් දෙන කෙනෙක් ඔයාට ලැබුණේ වහට ගොඩක් වටිනවා නේ මනේෂ් මට ඇත්තටම මේ ගෑනු දරුවෝ හරි ආදරේ ඒ කියන්නේ ඒක මට සහෝදර ප්‍රේමය නමුත් එහෙම වාව වැඩ කරගත්ත කියලා සෙල්ෆි ගත්ත කියලා කවදාත් එමේ ඉරිෂියා කරන්නේ ඔයාගේ ලයිෆ් එකේ මේ විදිහට අරන් යනවා දැන් යත් එක යන වෙලාවටත් දැන් ගෑනු ළමයි එනවානේ පොර කාගෙන එතකොට මොකද කරන්නේ එහෙම මොකද නැ කිසිම එහෙම වචනයක්වත් කියන්නේ නැහැ එයා hina වෙලා මේ හරිම නිහතමානී ඉතින් මට සතුටි මට මේ වගේ බිරිඳක් හම්බෙච්ච එක ගැන හීරු ස්ටාර් වගේම මං හිතන්නේ මනේෂ්ගේ ජීවිතේ ගොඩක් වැදගත් දෙයක් තමයි මේ සින්දුවත් නේද අද හිරු ටොප් 40 චාර්ට් එකේ නම්බර් 2 ඔයාගේ ෆෑන්ස්ලා මං හිතන්නේ ඔයා ආද එනවයි කියලා කිව්වට පස්සෙත්
වෝට් කරලා තිනවා. හරි අපි ඔන්න අදට අපේ වැඩ ඉවර කරන්නයි හදන්නේ. මනේජ් ඉතින් ගොඩක් සතුටුයි. හීරෝ ස්ටාර් සීසන් 2 එකේ අපි ඔයාව දැක්කේ TV එකේ. ඉතින් එතකොට අපි එතකොට දැක්ක ඔයා කොහොමද තරඟ කරේ කියලා. ඉතින් අද දවසේ හීරෝ top 40 වලට ඔයාව ගෙන්නන්න ලැබීම අපිට සතුටක්. ඔයාට සතුටුයිනේ. අනිවාර්යෙන්ම බලෙන් ආගන්නේ මම සතුටුයිනේ සතුටුයි කියන්නේ ජීවිතේ හීන එකින් එක එලිවිගෙන එලිවිගෙන එනවා දැන් ඔහට මොකද දැන් අවසාන අවස්ථාව දෙන්නේ වගේ ෆෑන්ස්ලට ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න ඕන හා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මියුසික් වලට ගෙනාවු හික්ඩෝ ෂයිනි අපේ අදින සංගීත කණ්ඩායමේ නායකතුමා ජනක දීප්ත අයියා ඉතින් එයාට ගොඩක්ම ස්තුතියි ඒ වගේම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා හිරුස්ටා අපේ ආදරණීය රවී සර්ට මොකද එයා නැත්තම් අද තරඟ මම නැහැ මොකද ඒ සමාව නිසා තමයි මම අකට කී කතාව ඒ සමාව නිසා තමයි අද ඉන්නේ ඉතින් එයාට ඒ වගේ මගේ ආදරණීය රසික රසිකාවියෝ මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ හැමෝටම මට වෝට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මේ හීනෙට පණ දුන්නට අද ලස්සන ගමනක් යනවා ඔයාලගේ මැසේජ් කෝල් වලට අනිවාර්යයෙන් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කරන්න thank you ඉතින් ඔන්න හිරු හින්දා ජීවිතේ ජයගත තවත් තරුවක් තමයි මනේෂ් කියන්නේ මනේෂ් ඉතින් ඔයා අපි හැමදාම ඔයාව හිරුත් එක්කම තියාගන්නවා මොකද තව ඉස්සරහට තව ලස්සන සින්දු ගොඩක් ඔයාලේ දරුවෙක්නේ මමනේ ඉතින් අපිට බෑලේසින් ඔයාව අතාරින්න ඉතින් ඒ හින්දා අපිටත් වගකීමක් තියෙනවා ඔයාව ඔයා යන පාර දිහා බලාගෙන ඉන්න ඉතින් ලස්සන සින්දු කරන්න ඒවට අපි අනිවාර්යයෙන්ම සපෝට් එක තියෙනවා අපෝ දවසක හම්බෙමු නේද අපි ඉතින් මේ දැන් ඔයාගේ සින්දුකුත් අපිට අහන්න ඕනේ අපි සින්දුවේ කොටසක් මම අහන්න දීලාම අපි ඊළඟ සින්දුවට යමු අපේ චාට් එකේ නම්බර් 1. හරි. ඕකේ පටන් ගමු අපි සින්දුවේ එහෙනම්. අපි මේ සින්දුවත් එක්කම මනේජ්ගේ මේ සින්දුවත් එක්කම අපි යනවා හැමෝටම සුබ සතියන්තයක්. ගිහින්ගෙන මම නිසලී අපි මනේජ්ගේ තමයි අද හිරු ටොප් 40 කරේ. උදේ හවා දකින්නවා මගේ වගේ හැංගෙනවා එනමු දුමා සිත සෙමින් ගහනවා ඔයා මගේ වේවි දෙයි නිරතුරු මාතෙවි පෙම විමසන්නට බයක් වගේ දැනේ රාධා ඔබ මාසිතේමයි සඳසේ දිලේමයි පහරේ පුරා නැගුම් නවන්නා උදේ හවා දකින්නවා ගේ හැංගෙනවා එන මුදු මාසිත සෙමින් ගහනවා එන මුදු මාසිත සෙමින් ගහනවා එන මුදු මාසිත සෙමින් ගහනවා